අද අඟහරුවාද දවසක්. සාමාන්‍ය මම අඟහරුවාද සිකුරාද තමයි වීඩියෝ දැම්මේ. නමුත් කනගාටුවෙන් වුණත් කියන්න ඕන, දැන් ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්කලා ඒ වගේම මිනිස්සුන්ට වීඩියෝ බලන්න පුළුවන් තත්ත්වෙකුත් නැහැ වගේ පේනවා. එකක් මේ විදුලි බල ප්‍රශ්නේ, ලයිට් නැහැ දවසේ පැය 7-8ක්. ඊට පස්සේ විවිධ ප්‍රශ්න ගොඩක් ඉන්නවා. ඒ නිසා මම කල්පනා කරා අදින් පස්සේ සතියට එක වීඩියෝ එකක් විතරක් නිකුත් කරන්න. මොකද හුඟාක්ම අපේ වීඩියෝ වල views අඩු වෙන බව පේනවා. තද ලොකු අඩුවීමක් තියෙනවා. ඉතින් ඒ අඩු වෙන්නේ ඇත්තට මිනිසුන්ගේ ප්‍රශ්න නිසා. ඉතින් මිනිසුන්ට ඒවට කාලයක් නැහැ. ඉතින් සතියට වීඩියෝ දෙකක් දාන්න නැතුව දැන් මගේ channel දෙකක් තියෙනවා. කොහොමත් වීඩියෝ දෙකක් සතියකට ඒ channel එකේ කියනවා. අනිත් channel එකේ සමහරවල් මීට වැඩි වීඩියෝ එන්න පුළුවන්. මොකද මම traveling ඒව නෙවෙයි එක කරන්නේ. ඒකේ මම දේශපාලන නැත්නම් ඉතිහාසය වගේ visa සම්බන්ධ පිටරටවල වගේ සම්බන්ධව මම කරන ඒවා. ඉතින් ඒ නිසා ඒවා මට ලේසියෙන් කරලා දාන්න පුළුවන්, කිසි ගැටලුවක් නැහැ. නමුත් ට්‍රැවලින් වීඩියෝ පොඩි බ්‍රේක් වීමක් කරනවා. ඒ කියන්නේ තව ගොඩක් වීඩියෝ එන්න තියෙනවා. මම කරපු ට්‍රැවල්ස් ටුවර් තව ගොඩාක් එන්න තියෙනවා. ඒ වගේ මේ මාසෙත් මම ආයි ටුවර් කරනවා. මෙහි යුක්‍රේන් යුද්ධ තිබ්බක ඒක මට අදාළ කරගන්නේ නැහැ. ඉතින් ඒ නිසා වීඩියෝ ඉදිකටම එනවා, කිසි ගැටලුවක් නැහැ. නමුත් ඒ වුණාට මම වීඩියෝ ආයි ලංකාව ටිකක් යථාර්ථයට පත් වෙනකන් මම සතියට එක වීඩියෝ එකක් විතරක් දාන්න තීරණය කරා. ඉතින් ඒකට තරහ වෙන්න එපා. අපි හැමෝම ගැන හිතන්න ඕනේ. ඒ වගේ මමත් ලොකු මහන්සියක් වෙනවා මේ මගේ සියලු රාජකාරිය අතරේ ටුවරුත් කරන ගමන් මගේ රස්සාවත් කරන ගමන් වීඩියෝ එඩිට් කරලා ඔක්කොම කරන්නේ මමයි. ඉතින් ඒක නිසා ඒවා හරියට views එන්නේ නැත්නම් ඒව මිනිස්සුන්ට බලන්නේ නැත්නම් බලන්න විදිහක් මිනිස්සුන්ට නැහැ කියලා දැනෙනවා නම් ඉතින් මගේ වෙහෙස මහන්සි අපරාධ කියලා දැනෙනවා. ඉතින් ඒ නිසා තමයි මම කල්පනා කරේ සතියට එකක් දාන්න. ඉතින් ඒ නිසා අද අඟහරුවාද වීඩියෝ එකක් නැහැ. සිකුරාද සුපුරුදු පරිදි ඊළඟ වීඩියෝ එක එනවා. මින් පස්සේ හැම සිකුරාදම සාමාන්‍යයෙන් ලංකාවේ වෙලාවෙන් හවස 3:00 වගේ වෙද්දි අලුතෙන් වීඩියෝ එකක් බලාපොරොත්තු වන්න. ඉතින් ඔයාලා හැමදාම මාත් එක්කට ඉන්න. මොකද මගේ ට්‍රැවල් ටුවර් කිරීම ඉවර වෙන්නේ නැහැ. මම මැරෙනකම්ම විදින කෙනෙක්. ඉතින් ඒ නිසා මුල් ලෝකේ මගේ ටාගට් එක රටවල් 100ක්. ඉතින් තාම ටිකයි ගියේ. ඉතින් ඒ හැම රටකම මේ විදිහට මම ඔයාලට ලස්සන තැන් පෙන්වන්න අන්දිකටම. අනේ ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න සතියට දෙකක් දාන්න එක නවත්තන්නේ මෙන්න මේ ලංකාවේ ඔයාලට තියෙන ගැටලුව නිසා මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. මිනිසුන්ට බලන්න විදිහක් නැහැ කියලා මට තේරෙනවා. මොකද මගේම අය ගොඩක් අය මම හොඳටම දන්න අය පවා ගැටලුවට මුහුණ දීලා ඉන්න වීඩියෝ එකක් බලා ගන්න. මොකද අනිත් එක මේ රටේ තත්ත්වෙත් එක්කලා ඒ කාලය හුඟක් වෙන් කරනවා. ලයිට් එහෙම තියෙන කාලය පවා වෙන් කරනවා වෙන වෙන දේවල් වලට. ඒ කියන්නේ වෙන වෙන රටේ තත්ත්වය ගැන හිතන්න, ගෑස් පෝලිං වල එක එක පෝලිං වල ඉන්න. ඉතින් ඒ නිසා අපි පොඩි පොඩ්ඩක් අඩු කරමු වීඩියෝ දාන එක. මම හිතන්නේ ඔයාලටයි මට අදිකුල්ලන්ටම ඒක හොඳයි පහසුයි කියලා හිතනවා. ඉතින් එහෙමනම් තරහ වෙන්න එපා මේකට. අපි පුළුවන් ඉක්මනින් ආපහු මේ தත්ත්වය හැම එකක්ම හරි ගිහිල්ලා ලංකාවේ தත්ත්වෙත් හොඳ වෙලා මේ හොර කට්ටිය මේ ලංකාව හොරකම් කරපු කට්ටිය ලංකාවෙන් ගිහිල්ලා හරි කමන්නේ අපිට නිදහසක් දීලා අපේ රට ආපහු හොඳ தත්ත්වෙට පත් වේවි කියන තද බලාපොරොත්තුවක ඉන්න. විශේෂයෙන්ම මගේ සුදන්තක vlog video channel එක බලනවා නම් ඔයාලා දන්නවා මම තදින්ම මේ සම්බන්ධයෙන් හරි සංවේදීකින් වේදනාවකින් කටයුතු කරන කෙනෙක්. ඉතින් ඔයාලා මගේ channel දෙකත් එක්කම රැඳිලා ඉන්න. එහෙමනම් හැම සිකුරාදාවම ලෝකවට සුදන්තක ට්‍රැවල් channel එකේ ඔයාලට video එකක් එනවා. ඒ වගේම සුදන්තක vlog channel එකේ දිගින් දිගට මට පුළුවන් ඉඩ ලැබෙන හැම වෙලාවකම සතියට එකක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන් ඒකේ video දානවා. ඉතින් හැමතරම් හැමදාම වගේම අපි සතුටින් එකතු වෙලා ඉදිමු. මට තේරෙන්නේ නැහැ මොනවද කියන්න ඕන කියලා. කොහොම හරි මගේ මට මේ පණිවිඩය තමයි ඔයාලට කියන්න ඕන. ඉතින් එහෙමනම් අපි ඉක්මනටම නැවතත් අපිට සුපුරුදු රිද්මයට එන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තුෙන් ඔයාලගෙන් ආදර සමු ගන්නවා. රැඳිලා ඉන්න. ලබන සිකුරාද තමයි ඊළඟ වීඩියෝ එකේ ඉන්නේ. සුදන්තක ලොක් channel එකේ තව දවස් කීපයකින් ආයලුත් වීඩියෝ එකක් එනවා. ආයුබෝවන්. සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම.